එතන ප්‍රඥාන්තර සෝතාපන්න ඵලයේද පත්වීමට කර්තෝ ഘോഷ ප්‍රත්‍යේ කමන ප්‍රමාණවත්ද කියලා. සෝතාපන්න වීමට කාරණා හතරක් විග්‍රහ කරලා තියෙනවා. සත්පුරුත සංසේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධම්මාන ධම්ම පිළිවෙතේ. දැන් මේ කර්තෝ ഘോഷක ප්‍රත්‍යේ කියන්නේ තමයි වෙන්නේ සත්පුරුත සංසේවනේ කියලා පෙන්වන්නේ ඒකමයි. සත්පුරුෂය අතුරු කරන්න ඕන කර්තෝ ഘോഷක ප්‍රත්‍යේ දෙන්න ලැබෙන එකයි මේ වෙන්නේ. අර්ථ ഘോഷේ පත්‍ය වෙන්නේ නැහැ. ඒ අනික් කෙනෙක් කන ළඟදී පත්‍ය වෙන්න ඕන. එහෙනම් ඒක ආර්ය උත්තරයේ සම්බන්ධයක් ඉන්නවා නේ මූලික වශයෙන් සෝදාපන්න වෙන්නේ. ඒ අවශ්‍යම කරන කොටස. ඒතකොට මේ සත්පුරුෂ සංසේවනයේ තමයි අර්ථ ഘോഷේ පත්‍යයේ මුල. එතන ඊළඟ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ඒ දහම් මනා නුවණින් අහන්න ඕන, සීලෝණින් අහන්න ඕන. එතකොට ඒක ඒක කොටසක් විතරයි නේද? කල්තෝ ഘോഷේ පත්‍යය කියලා කි සත්පුරුෂ සංසේවනයේ කියන කොටස. එතකොට ඒක අරගත්තාම සද්ධර්ම ශ්‍රවණය ඒ වගේම ප්‍රඥාව මුල් කරලා මෙණී කරන්න ඕන. මොණින් මෙණී කරන්න කියන එකේ කිව්වෙත් ඒකයි. ඒ ධර්මාන්තර පිළිවෙතේ ඉන්න ඕන. ධර්මාන්තර පිළිවෙතේ බලහන් වෙලා මේ කාන්තිය ලැබෙන. ඒක අන්තයක් නෙමෙයි. ධර්ම අනුධර්ම කිව්වම උඩා සහ අනුගුඩා කියන කොටස් දෙකක් තියෙන්නේ. ඔක වහ වෙනවා. දස අර්ථයෙන් තොරව ධර්මයේ නිවීම කරගෙන වළහනවා. ඔව් ධර්මා ධර්ම පිළිවෙතේ තමයි මේ මොහොතේ ඉන්නේ. දැන් මේ මොහොතේ වළහනකොට මේ පින්නතු ඉන්නේ ධර්මා ධර්ම ප්‍රතිපදියේ. මේ ළඟ ප්‍රාණඝාත අදත්තා දාන කාම විද්‍ය අදත් චේතනාවක් අහලකවත් නැහැ. බොරු කේනා බලපදන බලාප කියන වදී චේතනාවක් වචන මුල් කරද්දී චේතනාවක් නැහැ. වදනේ බව හතරක් නැහැ. අවිද්‍යා ව්‍යාපාද විද්‍යා දිටි කියන හිතේ හද ගන්න බව තුනක් මේ මොහොතේ නැහැ. එහෙනම් දැන් මේ මොහොතේ දස අකුසලයෙන් නිත්‍යවතාවකේ සමාදාන වෙන්න දෙයක් නැහැ. වෙන දෙයක් මේ මොහොතේ බලහත් චිත්ත ප්‍රසන්නේ බලහත් ඉතිගේ ඉන්නවා. අහන්න බලත් අහපු ගාම අනු ධර්මත් තේරෙනවා ධර්මත් තේරෙනවා. ධර්ම අනු ධර්ම ප්‍රතිපිරිවෙද දැන් තියෙනවා. ඒ ඔය ටික හරියට පූර්ණ වෙලා එනවා නම් ඔන්න ඔය විලාවක ධම අවබෝධයෙන් පූර්ණ වෙලා බුදුන් වෙලා අසාර ලෝකෙක මොනවා අල්ලන්නද? අත්‍යන්තයෙන් වැඩි විදියක් මුත්‍ය සාන්තද ප්‍රණීතද කියලා. තමන්ගේ හිතේ විශාල නිදහසක් එක්කලා ලෝකේ අසාරත්වය දැකලා විදුන ලෝකෙ ඉන්නන්නේ විදීම මුත්‍ය සාන්තද ප්‍රණීතද කියලා දකින්න අවස්ථාවක් කොයි මොහොතේ හරි එයි. මේ පළවෙනි අවස්ථාව පූර්ණ වෙලා ආපු වෙලාවක් වුණොත් වළහන වෙලාවක. සම්පූර්ණ නිවන ලෝකෙම නිදහස් වෙලා ගියා වගේ. විදාත නිදහසකුත් එක්කලා ඵලයේ ලැබෙන අවස්ථාව දැනේ. අවරද දැනු නැතත් පස්සේ වෙලාවක් හරි ආවරද නැමේ. මනස පිළිදැයි බොහොම සාන්තියි. එහෙම තමයි ඉතලම් සෝතාපන්න වෙනකොටේ එහෙම තේරුම් ගන්න කටයුතු කරගන්න. මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද තෙරුන්ට ඉස්තාන හතරක් දැකබලා ගැනීමෙන් සෝතාපන්න ඵලය සද්ධාවන්ත කුල පුදුට ලැබිය හැකි බව පවසයි. මෙසේ මේ පද එහෙම එකක් පවසලා නැහැ. සද්ධාවන්ත බුලපුත්‍රීන්ට දැක හිත පහදවා ගන්න සූදුයි කියලා නම් වෙලා තියෙනවා. නමුත් මේක මේ කවුරු හරි මේ කියා දෙන්නලා තියෙනවා සද්ධාවන්ත බුලපුත්‍රීන්ට සෝතාපන්න වෙන්න පුළුවන් මේ දුක් හතර පොළ වැන්දොත් කියන කතාව. ඒක ධර්මානුකූලව කොහොමවත් ගලපන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ 15 වෙනි දෙන්න ඕන උපංගීතානේ නෝ පිරිනුවම් භාව දෙන්න සෝවාන් වෙන්න පුළුවන් නම් එහෙම මේ මොකක්ද ඒ ක්‍රමය? එනම් සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මාන් දන් පිළිවෙත එකක්වත් ඕනේ නැහැ. කවුද බණ කියන්නේ? නිදාතු මාතර බණ කියනවා. විතර කොහට වැද්ද උදාහරණ? අර ලෝභයෙන් කල්පයෙන් බිහි වෙන්න දෙන්නේ කියලා වැත්තම ලෝවා වෙන්න පුළුවන් නම් මොකද ඒ ක්‍රම වෙන්නේ? මොකද න්‍යාය දාන? ඒ කොහෙද කියන්නේ මේ විදිහට? ඒ බුදුරන් මහත්තයේ උපංගීතාන කියලා වැත්තම ලෝවා වෙන්න පුළුවන් නම් ඒක පුදුම දෙයක්. කිනවා බව දෙන්නේ කිහිම වෙන්නම් සෝවාන් වෙන්න පුළුවන් නෑ මොකද න්‍යාය දාන දැක පහන් සංවේග උපදවන්නේ සුදුසුයි සදහවක් කුලවුතුන්ද මේ ස්ථාන වල ගිහිල්ලා දැක පහන් සංවේග උපදවන්නේ සුදුසුයි කියලා මෙන්නා කිය සෝවාන් වෙන්න උත්තර දෙන්න ඕනේ කියන කතාවක් ඔහෙකක් නෑ එහෙමද එයා ඉතින් පස්සේ අමුතු හදාගන්න බං යථාර්ථේ තෝරගන්න අපි අද යම් කිසි ධර්මයක් ඇහුවත්
Ahara mekian nau sadala duki midimata hetu karana maha shantiyata patthuna. Me sadahavat kula putriya kiyala kiyanne menne metena patthwecha sodahawanna putthaya. Anni sadahavanta kula putriya hangima kenawa. Mevadu utum yahapata shantiyak apata udaha karanda. Hetu karana lowutra buddhiyana wahanse. Me lokene umarot patthiye bihiveche ichchane metana. Anni sadhikiyai dan අපිට ලැබුණ මේ උන්වහන්සේ ලෝක පහළ වෙච්ච නිසා නේද අපිට අද මේ උතුම් ධර්මය අහලා මේ සාන්තිය ලබා ගන්න හේතුනේ කියන හිත ප්‍රසාදයක් ඇති කරගන්න උතුසුයි ඒකයි ඒකයි ඒ වගේම බුදු වුණ ඉතාලිය දකින්නවා අනි අපි අද මේ උතුම් ධර්මය අහලා මේ සාන්ත පදනම්ම නිවන් සාක්ෂාත් කරගත්ත නිවන සැදීම අධ්‍යයක නිවන් සෝය සාන්තියක් අපිට ලබා දුන්න ලෝකදා බුදු පියාණන් වහන්සේ සී සද්ධර්මහත්නේ දේශනා කරපු ඉතාලිය මෙතනන ඒ ලෝකේ මොනතරම් උතුම් උත්තරයන් වහන්සේ ලෝකේ සාන්තිය සිද්ධ කරා දිය චිත්ත ප්‍රසාදය ඇති කරන් දුසු. එතකොට විපතුරු දින දවසක් මේ මේ පැතුණු මේ අනි උබුදු උනේ. ඉතින් මේවත් මේවත් විත්තානේක ලෝතුරා බුදු පියාණන් වහන්සේ ලෝතුරා උත්සත්තින වත්තුනේ මහා බෝසත්ගන් වහන්සේ මේවත් විත්තානේක. ඒ උත්තරයන් වහන්සේ අසමාන දෙන කරදලා ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන ධර්මයේ නිසා අපිට අද මේ අමා කාන්තියට පත් වෙන්න හේතු ආසනා ලැබුණා. අනේ ප්‍රවන් උත්තරයන් වහන්සේලා වගේ අති ශ්‍රේෂ්ඨවන්නා වූ ලෝතුරා බුද්ධත්වයේ උත්තර ශ්‍රේෂ්ඨ පාරමී පූර්ණයේ කරන දවසේදී උන්වහන්සේ මොනතරම් අග්‍ර අන්තිමේ මේ පූර්ණයේ කළ ධර්මය අපු වෙනුවෙන් මේ ලෝතුරා බුදුනේ අනේ සාදු කියලා. සතුටු වෙන්න ශ්‍රේෂ්ඨ වෙන්න සම්පු සුදුසුයි. කාන් සංවේගයේ සුදුසුයි. එතකොට බුදුනේ දැන් දක්ෂක් වයතුන් ලෝතුරේ දේශනා කරත්තානේ පිරිනුවන් පාපයන්ට කියලා මොකද අපි සතුටු වෙන්නේ අනේ රෝගීහි අපිට උතුම් ධර්මයේ පෙන්නා දීලා මේ කියන්නා වූ ස්කන්ධ පරිනිර්වාණී සියලු දුක් දුරු වෙනවා කියලා මාර්ගයේ පෙන්නා දීලා ඔබලත් මෙන්න මේ කතාවපත් වෙන්නේ මෙන්න මේ කියන්නා වූ කෙලෙස් කාග දේශ මොහ දුරු කරලා අරිහත් වෙනපත් වෙන දීලා මාර්ගයේ පෙන්නා දුන්නා. ඒ මාර්ගයේ පෙන්නා දුන්න උත්මයන් වහන්සේලා අවසානයේ පෙන්නා දෙනවා. ඒ අරිහත් වෙනපත් වෙන මේ උත්මයාගේ අවසාන මොහොත මේ පංචස්කන්ධයේ කෙලවර කිරීමෙන් ලැබෙන නිස්කන්ධ පරිනිර්වාණී සාමුනි සියලු දුකෙන් නිදහසේ. අන්නේ මාර්ගයේ තියාදීක බුදු පියාණන් වහන්සේ අධ්‍යාත්මයේ ලෝකේ සාන්තිය සිද්ධ කළා. උන්වහන්සේ පංචස්කන්ධයේ දුකස්කන්ධයේ සදහටම නිවි තැනසීගේ උත්තම ස්ථානයේ මෙතන නේද කියලා අන්නේ හේතුවෙන් කිරුණාපා පිටාන්න සාධුකාරයක් දීලා වදලා උන්වහන්සේ සියලු කෙලෙ දුරු කරලා සියලු දුකෙන් නිදහසේ උත්තම ස්ථානයේ නෙවෙයි කියලා. අන්නේ දෙට වදිනවා චිත්ත ප්‍රසාදී. අපි ලෝකේ දකින්න නැතුවම අදට වඩා ගන්න අනේ බුදු පියාණන් වහන්සේ මිරිනුවන් ගාව හිටියා නම් මොකද කියලා. හිටියනම් පංචස්කන්ධ දුකේ හිටියි. පංචස්කන්ධ දුකේ විදහාසයෙන් මුදිරන් මහතේ වාර්ගයේ වෙන්නා. පංචස්කන්ධ දුකේ අර එකන්න කාරීන වාණී කරු විතානි සියලු දුකේ නිදහසුනා වාර්ගයේ ලෝකේට වෙන්නා දී. උන්වහන්සේ සියලු දුකේ නිදහසුනේ නිකන් නෙමෙයි අනික් ලෝක සත්‍යයට මේ සාන්තිය වෙන්නා මාත්‍රික උරණ සාකච්ඡා කරයි. එන වඩක් කවදාහරි උන්වහන්සේ මේ පිරිනුවන් පාව දෙන්න යන්න දවසක් මටත් දෙනවා. ඒක අර ඒකාන්තිය වන හිමි. ඒ තත්ත්වේ ලබා දෙන මුද්‍රියානන් වහන්සේ ලෝකෙ මේ සාන්තිය කියලා දින හදා දෙනක දිවි දැන දිනටපත් වුණා. කකුමින්පත් කවදාවත් දුකක් මාත්‍රයක්වත් හා සම්බන්ධයක් නැහැ. අනේ කොච්චර යහපතක් වුණාද කියලාද කියලා අන්නේ අන්තිම ඉතන සතුටු වෙනවා. මෙන්න මේ දැක හිත පහදවා ගන්න සුදු ස්ථාන හතර. තදහවත් කුල පුත්‍රෙන්නේ මෙන්න මේ වටිනාකමක් තියෙනවා මේ. මොකද? අන්නේ එක සිහි කරනකොට ඒ සිහි කරන මොහොතක් ගන්න චිත්ත ප්‍රසාදය ඇති වෙනවා. ඇතිවන ප්‍රසාදයේ ආදි මාර්ගයේ පූර්ණිය කරන්න උපනිශ්‍රේ. අන්න එක හේතුවේ. එතෙන්දී සෝවාන් වෙන්නවත් සෝවාන් වෙන්න එතෙන් නොගිය සෝවාන් වෙන්න බෑ කියන එක නිකන් මේ කපටි කතාවක් නිසා වටන කියන දේ නෙමෙයි එකක් නෙමෙයි. යථාර්ථයක් නම් එහෙම එකක් කියලා නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉඳපු කාලේ රාහතන් වහන්සේලාගෙනු බණහර. ඒ බණහර නැතිනොත සෝවාන් වෙච්ච සතරදාගාමී වෙච්ච අනාගාමී වෙච්ච අධ්‍යාත්ම වෙච්ච ඇයි ඔය ඔකෝ රූපින් සතු වෙන නිහිලා නම් බුදුහාමුදුරට මෙතන වැදලා ඊරාසි මේ බුදු වෙන්න දෙන්න ගිහිල්ලා ඒ වගේම ලබ්ධල්පයන් උතුුත්‍රි දේශනා කරලා පිරිනව අපව දෙන්න ගිහිල්ලා එහෙම කියලා දේ හරි මේ මාර්ගය ලැබුණා. සෝවාන් කියලා දින් සතුටල්ලා කියලා දින් අනාගාමී අධිසද්දේ වදේලා තියෙන්නේ ඕව හතර වැදලා. ඉතින් මෙයයි පස්සේ හදාගන්න කතා වලින් මිනිස්සු මුලා වෙනවා. ඒතාව තැනිතන වන්දවන්න මෙහෙම කතා කියනවා එන්න සෝවාන් කියලා උතුුත්‍රි යන්න ඕන. ඔයි මොදී දැන් කමන්න ගිහිල්ලා වැදලා මේ ලංකාවේ හැර කමන්න කොහේ හරි ගිහිල්ලා එතනදී ගිහින් එන්නේ නැහැ. ඔය අදහසක් ගත්තාට පස්සේ මිනිස්සු කම් මුල් මාත් දේලා දඟලනවා බුදුහාමුදුරුවෝ උපන් දෙන හොයා. ඉතින් පිරිනව අපාව දෙන හොයා. බුදු වෙච්ච දෙන හොයා. ඔය කොහේ හිටියත් තරක් නැහැ. සත්‍යත් බෝධිපාක්ෂිය ධර්ම දැකගෙන නම් නිවන් දකින්න බැහැ.
සත්‍ය බෝධිපාක්ෂිය දැකගෙන අනිච්ච දුක්ඛ අනාත්ම වටහා ගත්තාම නිවන් මඟ පැහැදිලි. ඒ හතර පොළොන් දැක්කේ නැත්නම් ධර්මයේ කියනවා නම් පුළුවන් නිවන් දකින්න. ධර්මයේ කියන ඕනේ ඒ සත්පුරුෂ සම්සේවණී සද්ධර්ම ශ්‍රවණී ලැබෙන්න ඕනේ. අන්න එතකොට නෝනින් යථාර්ථයේ විදිහ කරලා ධර්මාගම පිළිවෙලේ මොකද තියෙනවා? ඔයගේ අවස්ථාවක විචලාවක මාර්ගඵලයක් සම්බන්ධයි. ඉතින් තනි තනි දොර නිවන් දකින්න බෑ. ධර්මාවෝදයෙන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ.